තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. අද අපේ පාලි පන්තියෙන් ඉගෙන ගන්න වචන ලැයිස්තුව මුලින්ම ලියාගමු. පළවෙනි වචනය පඨති. පඨති. පඨති කියන්නේ පාඩම් කරයි. චට්ටෝ පාටෝ. අද චට්ටෝ පාටෝ කියන්නේ 6 වෙනි පාඩම. පඨති කියන්නේ පාඩම් කරයි. කියවයි කියනත් ඒකමයි පඨති. කියවයි පාඩම් කරයි. ලිඛති. ලිඛති කියන්නේ ලියයි. ජානාති දනි. දනි දැනගනි. කීලා භූමි. කීලා භූමි ක්‍රීඩා භූමිය. සෙල්ලම් පිට්ටනිය. අංගනං. අංගනං මිදුල. මිදුල නැත්තම් තැන්න කියන අර්ථය. අංගන මහි අංගන. මහි අංගන බින් තැන්න. මිදුල අංගන. පන්ති ගබ්බෝ. පන්ති කාමරය. ශාලා. ශාලාව. අපි පසුගිය පාඩම ඉගෙන ගත්තා නේද? පාඨශාලා. පාසල. පාඩම් කරන ශාලාව කියන එක පාසල. ලේඛනී. ලේඛනී පෑන. අබ්භක ලේඛනී පැන්සල. පැන්සලට අබ්භක ලේඛනී. පැන්සල ලේ තේ. තේ කියන්නේ ඔව්හු. තුම්හේ. තුම්හේ කියන්නේ නුඹලා. නැත්තම් තොපි. තුම්හේ. මයං. මයං කියන්නේ අපි. සත්තමෝ. සත්තමෝ කියන්නේ 7 වෙනි. දැන් මේ බෝඩ් එක දිහා බලලා මේ වචන කියවලා තේරුම් ගන්න. පඨති කියන්නේ පාඩම් කරයි. ලිඛති ලියයි. ජානාති දනි දැනගනි. කීලා භූමි ක්‍රීඩා භූමිය. සෙල්ලම් පිට්ටනිය. අංගනං මිදුල තැන්න. මයංගන කියන තැන. පන්ති ගබ්බෝ පන්ති කාමරය. ශාලා ශාලාව. ලේඛනී පෑන. අබ්බක ලේඛනී පැන්සල. තේ ඔව්හු. තුම්හේ නුඹලා. මයං අපි. සත්තමෝ සත්වෙනි. දැන් මේ වාක්‍ය ලියාගන්න. අයං මයිහං පාඨශාලා භවති. මේ මගේ පාසල වෙයි. මේ මගේ පාසල වෙයි. තේනි වාක්‍ය ඉදං පාඨශාලාය අංගණං භවති. ඉදං පාඨශාලාය අංගණං භවති. අංගණ කියන්නේ මිදුලනේ. මිදුලනේ. ඉදං කියන්නේ එකට විශේෂණ පදේ. මේ කියන අර්ථය. මේ මිදුල. ඉදං පාඨශාලාය අංගණං භවති. මේ පාසලේ මිදුල වෙයි. ඊළඟ එක අයං පාඨශාලාය කීලා භූමි භවති. අයං පාඨශාලාය කීලා භූමි භවති. මෙතන කීලා භූමි කියන පදය ස්ත්‍රීලිංග පදයක්. භූමි શબ્දය. එතන ඒ නිසා ඒකට විශේෂණයක ස්ත්‍රීලිංග අයං. අයං කීලා භූමි කිව්වොත් මේ ක්‍රීඩා භූමිය. පාඨශාලාය අයං පාඨශාලාය කීලා භූමි භවති. මේ පාසලේ ක්‍රීඩා භූමිය වෙයි. ඊළඟ වාක්‍යය පාඨශාලාය පාඨශාලාය පන්ති ගබ්බෝ අත්ති. පාඨශාලාය පන්ති ගබ්බෝ අත්ති. පන්ති ගබ්බෝ කියන එක දන්නවනේ. පන්ති කාමරයනේ. පාඨශාලාය පන්ති ගබ්බෝ අත්ති. පාසලේ පන්ති කාමරය ඇත. පන්ති කාමරයක් කිව්වත් හරි. පාසලේ පන්ති කාමරයක් ඇත. ඊළඟ එක අයං ශාලා භවති. අයං ශාලා භවති. තේරුම මේ ශාලාව වෙයි. ඊළඟ වාක්‍ය ශාලාය සිස්සා සන්ති. ශිෂ්‍යයාට කියන්නේ සිස්සෝ නේද? බහුවචනේ සිස්සා. බහුවචනයි. සිස්සෝ සිස්සා. පුරිසෝ පුරිසා කියවගේ. නරෝ නරා. එතකොට ශාලාය සිස්සා සන්ති. Salave Shishyayo Sititi Santi. Salave Shishyayo Sititi. Maihang Lekhani Athi. Maihang Lekhani Athi. Oh, mage pen atakivat hari. Mata penak tibe. Mata penak tibe. Mage pen at. ඊළඟ වාක්‍යය අයං මයිහං අබ්බකලේඛනී භවති ඕ අයං මයිහං අබ්බකලේඛනී භවති අයං මේ මයිහං Mage Abbakalekhani Pansala Bhavati Vei. Me Mage Pansala Vei. ඊළඟ වාක්‍ය අහං අබ්බකලේඛනියා Likhami ahang abbakalekhaniya likhami ahang කියන්නේ mama ahang mama abbakalekhaniya penciling likhami liyami mama penciling liyami Sisso potthakang pathati. Sisso potthakang pathati. Pathati kiyana ekē tēruma pādam karai. Kawuda pādam karanne katru sisso sishshaya eka vacanai. Sisso sishshaya potthakang potak නැත්නම් පොත ශිෂ්‍යයා පොත පාඩම් කරයි. ඊළඟ වාක්‍ය මයං පාඨශාලා ශිෂ්‍යා භවාම Sissa කියන්නේ බහුවචන නේද? Sisso ඒක වචනයි. Sissa බහුවචනයි. Sisso sissa. Puriso purisa. ඒතර මයං කියන්නේ බහුවචන පදයක්. මයං අපි. අහං ඒක වචනයි. මයං අපි බහුවචනයි. පාඨශාලා sissa කියන්නේ පාසල් ශිෂ්‍යයෝ. භවාම වෙමු. අපි පාසල් ශිෂ්‍යයෝ වෙමු. Mayang Paṭasalang Gacchāma Mayang Paṭasalang Gacchāma Mayang kiyanne api Paṭasalang Pāsalata Gacchāma Yamu අපි පාසලට යමු. तुम्हें तुम्हें पाठशाला शिष्या भवथ तुम्हें पाठशाला शिष्या भवथ तुम्हें क्या ने बहुवचन है त्वं कहने का एक वचन है मध्यम पुरुष ने त्वं कहने ओब तुम्हें कहने ओबला ओबला पासल शिष्यो वेहु मध्यम पुरुष बहुवचन है ओबला पासल शिष्यो वेहु ඊළඟ වාක්‍ය තේ සිස්සා පන්ති ගබ්බේ පඨන්ති पठति किवत एक वचनයි पठति पाडम कराय बहुवचनेට पठन्ति पाडम करति पठति पठन्ति කවුද මේ පාඩම් කරන්නේ සිස්සා සිස්සා පඨන්ති शिष्यो पाडम करति कोई शिष्योද ते සිස්සා ए शिष्यो අර සෝ කියන එක තමයි සෝ සිස්සෝ ते සිස්සා ए शिष्यो पंति गभ्ये කියන්නේ पंति කාමරයේ පටන්ති පාඩම් කරති ए शिष्यो पंति කාමරයේ පාඩම් කරති ඊළඟ වාක්‍ය තේ කීලා භූමින්ච ගච්ඡanti ते कीला भूमिंच गच्छन्ति ते कीला भूमिंच गच्छन्ति ते කියන්නේ ඔව්හු අර සෝ කියන එකේ බහුවචන පදේ සෝ ඔහු ते ඔව්හු कीला භූමින් කියන්නේ ක්‍රීඩා භූමියට මෙච්ච කියන්නේ සිංහලේ ද කියන එක ක්‍රීඩා භූමියට ද गच्छति කියන්නේ යයි गच्छन्ति කියන්නේ යති බහුවචනයි එතකොට pāli භාෂාවේ උක්තේ බහුවචන වුණොත් ක්‍රියාවත් බහුවචනයි සිංහලෙත් එහෙමනේ තේ ඔව්හු යති ඔව්හු ක්‍රීඩා භූමියටද යති ච කියන එක නිපාත පදයක් गच्छन्ति आख्यात पदया कीला भूमि नाम पदमेव ते කියන්නේ उक्त पदे कीला भूमि කියන්නේ कर्म पदे द्वितीयයෙන් තියෙන්නේ එතන ඕහු ක්‍රීඩා භූමියට ද යති ඊළඟ වාක්‍ය සිස්සා පාඨශාලාය अंगनं पाठशालाय अंगनं गच्छन्ति शिष्या पाठशालाय अंगनं गच्छन्ति मे वाक्ये क्रियापदे मोकद्द गच्छन्ति याति कवुद याम करणाय शिष्या उक्तपदे पटमय बत्तीन तीन शिष्यो शिष्याने शिष्यो एकवचनाय, शिष्या बहुवचनाय। शिष्यो याति, शिष्यो यानी कोहाटद कर्मे, මෙන්න කර්ම පදේ. කර්මයේ ද්විතියයෙන් තියෙන්නේ අංගණං. අංගණ කියන්නේ මිදුලනේ. මේ මිදුල කොහේ මිදුලද? පාඨශාලාය අංගණං. පාසලේ මිදුල. ඒතර ශිෂ්‍යයෝ පාසලේ මිදුලට යති. මයිහං මිත්තෝ ලිඛති, මයිහං මිත්තෝ ලිඛති। ලිඛති කියන්නේ ක්‍රියාපදේ ලියයිනේ। කවුද මේ ලියන්නේ? මිත්තෝ। මිත්තෝ ලිඛති තේරුම මිත්‍රයා ලියයි। මිත්‍රයා කාගේද? මයිහං මගේ මිත්‍රයා ලියයි। ඊළඟ වාක්‍ය ආචාර්යෝ लेखनिया लिखती, आचार्यो लेखनिया लिखती। इतने लिखती लियाई नहीं, कौद लिया नहीं? आचार्य अन्न उक्त पदे गुरुवरया, गुरुवरया लियाई। गुरुवरया कोहमद लियानी मोकेंद लियानी। लेखनिया कारणई बत्ती पैनिंग, लेखनी क्या नहीं पैन, लेखनिया पैनिन कारणई बत्ती। गुरुवरया पैनिंग लियाई। ඊළඟ වාක්‍ය සෝ පංචමං පාඨං, පංචමං පාඨං जानाति। सो पंचमं पाठं जानाति। जानाति කියන්නේ දැනගනි, දනි। කවුද මේ දැනගැනීම කරන්නේ? උක්ත පදේ සෝ ඔහු, ඔහු දනි। ඔහු දන්නේ මොනවද? කර්මය, පාඨං। ඔහු පාඩම දනි। කීවෙනි පාඩමද? පංචමං පාඨං, පස්වෙනි පාඩම। සෝ පංචමං පාඨං ජානාති තේරුම ඔහු පස්වෙනි පාඩම දනි। अयं सप्तमो पाठो भवति, अयं सप्तमो पाठो भवति කියන්නේ අයං මේ සප්තමෝ පාඨෝ හත්වෙනි පාඩම භවති වෙයි। මේ හත්වෙනි පාඩම වෙයි। හොඳයි එහෙනම් අද අපි පාඩම මෙතනින් අවසන් කරනවා। සියලු දෙනාටම තෙරුවන් සරණයි। නමෝ බුද්ධාය।